අනුරාධපුර නගරයේ අනුරාධපුර දිස්ත්‍රික්කය දිහා බැලුවාම මට පෙනෙන හැටියට මීට වඩා වැඩ කටයුතු අපි ආරම්භ කරන්න ඕනේ. පළමුවෙන්ම අපි අනුරාධපුර මහනුවර වාගේ මේ රටේ ප්‍රධානම සංචාරක මධ්‍යස්ථානයක් කරගන්න ඕනේ. අද සංචාරක ව්‍යාපාරිකයන් දඹුල්ලේ. ඒ නිසා මෙතෙන්ට ගියාම දවස් භාගයකින් දවසකින් ඉවර කරන්න. ඒත් මිත්‍යෙ මේ ඉතිහාසය අනුව ඒක කරන්න බෑ. කවුද ඇන්කෝර් කාම්බෝදියාවේ ඇන්කෝර් වෝටර් ගිහින් දවස් භාගයෙන් අවසන් කරන්නේ? දවස් දෙකක් තුනක් කොහොම නැහැ. නයිල් නිම්නේ ඉඳන් පරණ ඊජිප්තුවේ රාජ්‍ය බලන්න ගියොත් සතියක් ඕනේ. ඇයි මෙතෙන්ට ඇවිල්ලා පෑ භාගයක් යන්නේ? නෑ, අපි මේක වෙනස් කරන්න ඕනේ. ඉතින් මම බැලුවේ ඉස්සෙල්ලා අනුරාධපුර කොහොමද එක අතකින් පූජනීය නගරයක් අනික් අතින් සංචාරකයන් බලන්න කැමති ඓතිහාසික නගරයක් බවට පත් කරන්නේ. මම කිව්වේ තැන් දෙකේම ඇන්කෝවට් කාම්බෝදියා නගරයයි ලක්සෝර් නගරයයි එහෙම පත් කරලා තියෙන්නේ. ඉතින් මේ ගැන මම විශාල කමිටියක් පත් කරන්න හැම අංශයෙන්ම විශේෂයෙන්ම මේවා සකස් කරන්න මම හිතන්නේ අපිට සම්පූර්ණ දැනුම තියෙනවා කියලා. ප්‍රංශයෙන් තමයි දක්ෂම රට, ප්‍රංශේ නැත්නම් වෙනත් රටකින් අපි උපදේශකරු ලබාගෙන අනුරාධපුර කොහොමද විශාල සංස්කෘතික ඓතිහාසික සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කරන්න කියලා අපි කතා කරගමු. ඒ නිසා එතනින් අලුත් ආර්ථිකයක් ලැබෙනවා අනුරාධපුරයට. සංචාරකයෝ බලනකොට සමහර විට බෞද්ධ රටවල්වල ජපානේ, දකුණු කොරියාවේ, චීන ඔක්කොම අයත් මෙහාට එන්න පුළුවන්. ඒකේ ප්‍රධාන වැඩ කටයුත්ත මම කිව්වේ බලන්නේ මහා විහාරයේ කැණුම් කටයුතු. මහා විහාරයේ බුද්ධාගම තමයි මියන්මාවේ, තායිලන්තේ, විශේෂයෙන්ම ලැඔසේ, කාම්බෝජියාවේ, දකුණු වියට්නාමේ තියෙන්නේ. ඒ කට්ටියම ඇති මෙතෙන්ට එන්න මේ ආරම්භය කුමක්ද කියලා බලන්න. ඒ වගේම අපි අනාගතය ගැන හිතනකොට එදා අපි ආරම්භ කරා, මම දුමින්ද දිසානායක මන්තුමා එවකට හිටියේ ඇමති හැටියට, ඉහළ මල්වතුය ජලාශය හදන්න. ඒක කල්දාන්ට සිදු වෙලා තියෙනවා දැන්. විශේෂයෙන්ම අද තියෙන ආර්ථික අහිනිය නිසා ඒතේ ජලාශය ඉදිකරන්න යනවා. ඉතින් අවුරුදු දෙකක් ප්‍රමාද වුණා කියලා ඒක කමන්නේ. මොකද ඒ අවුරුදු දෙකේදී අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් අනික් විශ්වවිද්‍යාලයත් යොදවනවා තවත් අපේ ආරම්භය කොතනද තිබුණේ කියලා හොයන්න. අපි හිතන්නේ මාන්තායිවල ඉඳන් තමයි මෙතෙන්ට ආවේ. ඒ ගැන කැණිම් කටයුතු කරන්න දැන්ට මාන්තායිවල තියෙන කිටිතේස්වරන් කෝවිල ඉන්දියන් ආධාරයක් අපි අවසන් කළා තියෙනවා. ඉතින් ඒව වැදගත්.